අයිබෝවන් ඔගොල්ලෝ හැම දෙනාටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. කිහිප දෙනෙක් අහපු ප්‍රශ්නයක් තමයි මේ දැන් වර්ල්ඩ් කියන්නේ රුසියා යුක්‍රේන් ප්‍රශ්නෙත් එක්කලා සහ ඒකට නේටෝ සංවිධානයයි නේටෝ සංවිධානයට අදාළ රටවලුත් අතර යම් කිසි මේ ගැටුමක් තියෙනවා වගේ පේන නිසා මේ වර්ල්ඩ් වෝ 3 කියන එක තුන්වෙනි ලෝක යුද්ධය ඇතිවීමේ අවදානමක් තියෙනවද සහ එහෙම වුණොත් එහෙම මොනවද ගන්න පුළුවන් ක්‍රියාමාර්ග කියලා කිහිප දෙනෙක් අහලා තිබුණා. මම අද මේ වීඩියෝ එකකින් පොඩ්ඩක් කතා කරන්න ඇස්තු වෙන්නේ මේකට අදාළව ග්‍රවුන්ඩ් රියැලිටි එක දැනට අපිට පේන තියෙන කරුණු කාරණා සහ ඒකට ආශ්‍රයෙන් ඇති වෙලා තිබෙන විශේෂම ෆයිනෑන්ෂල් මාකට්ස් වල වෙලා තියෙන තත්ත්වයන් සහ මම අවසානයේ මගේ දැනට දෙන්න පුළුවන් කන්ක්ලූෂන් එකත් මම දෙන්න බලාපොරොත්තු වෙනවා මේ මම කරපු ඇනලිසිස් එක අනුව. රයිට්. එහෙනම් වීඩියෝ එක අවසන් කරලා රැඳී සිටින්න කියලා ආරාධනා කරනවා හැමෝටම. මේකේ මම ඉස්සල්ලාම මේ මේ රීසන්ට්ලි මේ අද ප්‍රෙසිඩන්ට් බයිඩන්ගේ ස්ටේට්මන්ට් එක මම පෙන්නනවා. මේක කියනවා US President Joe Biden says Russia will pay a severe price if it uses chemical weapons against Ukraine. As the White House warned this week, it might attempt. මේවා කියන විදිහට මේ රුසියා නියුක්ලියර් යූස් කරලා ප්‍රහාර එල්ල කරන්න පටන් ගත්තොත් මේ සතියේ මේගොල්ලන්ට ලොකු ප්‍රයිස් එකක් පේ කරන්න වෙයි කියලා කියනවා රුසියාවකට. නමුත් Biden didn't expand on what the consequences would be. But rule out direct confrontation between NATO and Russia, saying that would be World War 3. හරි direct confrontation එකකට යන්නේ නැහැ කියලා Biden confirm කරලා තියෙනවා. නමුත් එයා කියලා තියෙන විදිහට මේ severe price එක කියලා කියන්නේ ලොකු sanctions රුසියාවට import කරන ඒවා සහ රුසියාවට export කරන ඒවා සම්බන්ධයෙන් ලොකු sanctions දාන්න ඉඩ තියෙනවා ඇමරිකාව ප්‍රමුඛ මිත්‍ර රටවල. ඒ ආකාරයෙන් ආර්ථිකව රුසියාවට දෙන්න පුළුවන් ප්‍රබල ප්‍රහාරක් දීලා තමයි කරන්න බලාපොරොත්තු වෙනවා කියලා ජෝ බයිඩන් කියලා තියෙන මේකෙන් කියන්නේ. දැන් මම පොඩ්ඩක් මේකේ ඉතිහාසයට ගියොත් මේ යුක්‍රේන් රුසියා ප්‍රශ්නෙට මම මේ ඉන්නේ BBC සයිට් එකේ මේකේ බැලුවොත් එහෙම ඔයගලන්ට වැඩිපුර විස්තර ගන්න පුළුවන් මේ කරන් සිටුේෂන් එක සම්බන්ධයෙන්. මේක කියනවා why has russia invaded ukraine and what does putin want. මේක ඔය පල්ලහැට ගියොත් එහෙම මේක පැහැදිලිව කියනවා මේ BBC එකේ why did russia troops invade කියලා. මේක කියනවා President Putin declared Russia could not feel safe, develop and exist because of what he claimed was a constant threat from modern Ukraine. Modern Ukraine කියන්නේ මේ අලුත් ප්‍රෙසිඩන්ට් ආවට පස්සේ 2014 ඉඳලා රුසියා මේ යුක්‍රේන් වල ඇතිවෙච්ච තත්ත්වය රුසියා යුක්‍රේන් වල ලොකු රුසියන් විරෝධතාවයක් ඇති වුණ අලුත් ප්‍රෙසිඩන්ට් එක් කරා. ඒතකොට නියුක්ලියර් පැත්තෙන් ගොඩක් ඩිවලොප්මන්ට්ස් යුක්‍රේන් වල සිද්ධ වුණා. ඊට පස්සේ යුක්‍රේන් වලට අවශ්‍යතාවයක් තියෙනවා නේටෝ සංවිධානයේ සමාජිකත්වය ලබා ගන්න. ඒතකොට නේටෝ සංවිධානයේ සමාජිකත්වය ලබා ගන්නවා කියන්නේ නේටෝ සංවිධානයේ නියුක්ලියර් පවර් එකකුත් ලොකුවට ලැබෙනවා. ඉතින් ඒක තමයි පුටින් ප්‍රෙසිඩන්ට් පුටින් ගොඩක් ලොකු රිස්ක් එකක් කියලා දැක්කේ. මොකද ඒකෙන් එයාට ඩිරෙක්ට්ලි ඉම්පැක්ට් එකක් වෙන්න පුළුවන්. මොකද බෝඩ් එකේ තියෙන තමන්ගේ නේම කන්ට්‍රි එක. ඒක කියනවා තමයි ඉමීඩියට්ලි එයාපෝර්ට් ඇන්ඩ් මිලිටරි හෙඩ්ක්වාටර්ස් වර් ඇටැක්ඩ් දෙන් ටැන්ක්ස් ඇන්ඩ් ට්‍රූප්ස් රෝල් ඉන් රෂියා රෂියා ඇනෙක්ස් ක්‍රිමියා ඇන්ඩ් ඉස් ඇලි බෙලරස් බිග් සිටීස් හැව් බීන් ෂටඩ් නේබර්හුඩ්ස් රේස් ටු ද ග්‍රවුන්ඩ් ඇන්ඩ් මිලිටරි මිලියන්ස් ඔෆ් යුක්‍රේන්ස් හැව් ෆ්ලෙඩ් දෙයර් හෝම්ස්. මේක මේ යුද්ධයට අදාළ මම පොඩ්ඩක් මේක පල්ලහැට යන්නම්. මේකේ ඕගොල්ලන්ට බැලුවොත් තේරෙයි. දැන් මේකේ මේ පුටින් කියනවා මේ සෙලස්කි ලැංගින් ප්‍රෙසිඩන්ට් යුක්‍රේන් වල එයාව නාසි කෙනෙක් විදිහට තමයි මේ හඳුන්වලා තියෙන්නේ ජුවිෂ් කෙනෙක් කියන විදිහට. ඉතින් ඒගොල්ලන්ගෙන් රුසියාවල ගොඩක් ප්‍රශ්න තියෙනවා කියලා තමයි පුටින්ට ඕන කරන්නේ එයාව අයින් කරලා. ගොඩක් වෙලාවට යුක්‍රේන් ඇඩ්මිනිස්ට්‍රේෂන් එකෙන් සෙලන්ස්කි සහ එයාගේ ඒ ඇඩ්මිනිස්ට්‍රේෂන් එක අයින් කරලා ඒ වෙනුවට පුටින්ට හිතවත් කෙනෙක් පත් කර ගැනීම තමයි අවශ්‍ය වෙලා තියෙන්නේ පේන විදිහට. මේක කියනවා ප්‍රෙසිඩන්ට් පුටින් has frequently accused Ukraine of being taken over by extremists ever since his pro-Russian president Viktor Yanukovych
was ousted in 2014 after months of protests against his rule. හරි මෙන්න මේක ප්‍රශ්නේ තමයි ඇති වෙලා තියෙන්නේ. මේ ප්‍රෙසිඩන්ට් වික්ටර් කියන්නේ රුසියාව වලට බොහොම ලැදි ආවෙන් හිටපු ප්‍රෙසිඩන්ට් කෙනෙක්. නමුත් ඊට පස්සේ කන්ට්‍රි එක සිලෙක්ට් කරා රුසියාව වලට against ඒ දැන් ඉන්න ප්‍රෙසිඩන්ට්. ඒකත් එක්ක තමයි ප්‍රශ්නේ ඇති වුනේ රුසියාව වලත් එක්කලා යුක්‍රේන් වලට. ඒතකොට මේකේ තවත් පල්හැලි උතෝර බලන් ගන්න පුළුවන් how far Russia will go. It is already clear when mean Putin seeks to take control of Ukraine. Take control of Ukraine. Ukraine පාලනය අරගෙන and overthrow its democratically elected government. President Zelensky said he has been warned. The enemy has designated me as target number 1. My family is target number 2. මේ පාලනය අයින් කරන්න තමයි අවශ්‍ය වෙලා තියෙන්නේ. මොකද එයාගේ NATO එකට join වීමේ අවශ්‍යතාවය සහ nuclear පැත්තෙන් ලැබපු ජය මේ developments රුසියාව වලට ලොකු threat එකක් විදිහට තමයි රුසියා දකින්නේ. Russia said that goal is that Ukraine be freed from oppression and cleansed of the Nazis. එයා Nazi කෙනෙක් කියන විදිහ තමයි හඳුන්වන්නේ. Jewish කෙනෙක් විදිහට. Under this false narrative of Ukraine run by fascists since 2014. Mr. Putin has spoken of bringing to court those who committed numerous bloody crimes against civilians. හරි එතකොට මෙන්න මේක තමයි කතන්දරේ. ඇයි මේ පුටින් මේ ඉන්වයිට් කරගෙන කියන එක සහ මෙතනම තව බලන්න පුළුවන් what are Putin's demands. Putin කියනවා to stop the war. The Russian leader wants Ukraine to recognize Crimea as part of Russia and to recognize the independence of the separatist run east. හරි එතකොට මේක නවත්තන්නම් පුටින්ට ඕන වෙනවා ක්‍රිමියා කියන මේ යුක්‍රේන් වල තියෙන පාර්ට් එකක් ඒක ඉන්ඩිපෙන්ඩන්ට් නේෂන් එකක් විදිහට මේ පිළිගන්නත් දැන් රුසියාව වල පාර්ට් එකක් විදිහට පිළිගන්නත් ඒ වගේම ඉන්ඩිපෙන්ඩන්ස් ඔෆ් මේ මේ separatist run east පැත්ත ඉන්ඩිපෙන්ඩන්ට් ඒරියා එකක් විදිහට පිළිගන්නත් අවශ්‍ය වෙනවා. ඒ වගේම and he demands that Ukraine changes its constitution to generate its it will not join NATO and the EU. හරි constitution එක change කරලා කෙලින්ම අවශ්‍ය කරලා තියෙන්නේ NATO එකට join වෙන්නේ නැතුව ඉන්න යුක්‍රේන් එක. ඕක තමයි ප්‍රධානම. තවත් මේක විස්තර තියෙනවා BBC එකට ගියොත් එහෙම තව බලන් ගන්න පුළුවන් මේකේ exactly තත්ත්වය. ඇයි මෙයාට තවත් 1997 ඉඳලම agenda එකක් තියෙනවා මේ පුටින්ට මේ සම්බන්ධයෙන් ඒකත් බලා ගන්න පුළුවන් උබලට. හරි. එතකොට තව එකක් තියෙනවා. ඊට පස්සේ recently රුසියා යුක්‍රේන් what is මේ මොකද්ද මේ no fly zone එකක් යුක්‍රේන් යුක්‍රේන් වල අහස උඩින් no fly zone එකක් දාන්න කියලා. දැන් මේ no fly zone එකක් කියන්නේ යුක්‍රේන් තමයි urge කරලා තියෙන්නේ urges Ukraine urges no fly zone officials and expert warn of spiraling escalations if US gets directly involved in war. දැන් war මේ no fly zone එකක් කියලා කියන්නේ යුක්‍රේන් අහස උඩින් නම් කරන එයාප්ලේන්ස් නම් කරන ප්ලේන්ස් වලට හරි ජෙට්ස් වලට හරි යන්න බෑ තහනමක් තියෙනවා. ගියොත් එහෙම UN ෆෝසස් ඒගොල්ලන්ට ෂූට් කරලා බිම දාන්න පුළුවන්. විශේෂයෙන් මෙතන එන්නේ ඇමරිකන් US ෆෝසස්. ඉතින් එතකොට දැන් කියන්නේ රුසියාවල ආම් ප්ලේන්ස් ප්ලේන්ස් ඇන් එයාක්‍රාෆ්ට් වලට මේ යුක්‍රේන් වල තහනම් කරන්න කියලා කියන්නේ. මොකද එහෙම වුණොත් එහෙම එතකොට පුළුවන් සෙලෙන්ස් කියලා ජනාධිපතිට පුළුවන් එතකොට රුසියාවේ ප්‍රහාර වලින් ඒ මේගොල්ලොගේ මේ ජනතාවයි ඒගොල්ලන්ගේ බෝගොල්ලන්ට බෝම්බ දාගෙන නවත්තන්න කියලා. නමුත් ජෝ බයිඩන් කියලා තියෙන විදිහට ඒක තමයි ඒගොල්ලෝ කරන්නේම නැත්තේ. මොකද එහෙම වුණොත් එහෙම අනිවාර්යෙන් මේක ඩිරෙක්ට්ලි රුසියාත් එක්ක යුද්ධයක් බවට පත් වෙලා තියෙනවා. එහෙම වුණොත් එහෙම රුසියාවලත් තියෙනවා මේ ගොඩක් ලොකු නිව්ක්ලියර් මේ පවර්ස් ඒකත් එක World War 3 එක ඉරක් වෙන්න පුළුවන් කියලා කියනවා. එතකොට මේක කන්ෆර්ම් කරනවා මේක කියනවා but as the war rages promptly more than 1.7 million people to flee the country so far the Biden administration has ruled out such a move warning that it could spark a direct conflict with Russia a nuclear arm power. එතකොට මේකෙන් ජෝ බයිඩන් කියලා තියෙනවා no fly zone එකක් දාන්නේ නැහැ කියන එක. සහ එහෙම වුණොත් එහෙම අනිවාර්යයෙන්ම රුසියාත් එක්ක directly ගැටුමකට යන්න පුළුවන්. සහ ඒක වළක්වනවා කියලා. ඒතර මේකෙන් පැහැදිලිව පේනවා World War 3 කියන එකකට යන්න නැති වෙන්න very clear direction එකක් අරන් තියෙනවා President Biden. හරි ඒකත් ඔළුවට ගන්න ඕගොල්ලෝ මේවා කියවද්දි.
එතකොට බැක්ග්‍රවුන්් එක ඔය විදිහයි දැනට තිබිච්ච අපිට තියෙන නිවුස් සහ දැන් දැනට තියෙන ට්‍රෙන්ඩ්ස් අනුව අපිට පේනවා ප්‍රෙසිඩන්ට් බයිඩන්ගේ ප්ලෑන් එක තියෙන්නේ ඉකොනොමික් සැංක්ෂන් සරහා රශයාවල මේ ප්‍රශ්නයට උත්තර දෙන්න සහ බර්ල්වෝ 3 කියනකට ඩිරෙක්ලි බලපෑම් ඇති කරන්න පුළුවන් රශයාත් එක්ක ඩිරෙක් මේ ෆයිට් එකට යන්න නෑ කියන ස්ථාවරයා ඉන්නවා කියන තමයි මේ වෙනකොට අපිට පැහැදිලි වෙන්නේ මේ අනුව. ඒ නිසා ලොකු රිස්ක් එකක් තාම අපිට පේන්නේ නැහැ. නමුත් අපිට පේනවා මට ඔයගලන්ට පෙන්වන්න තියෙන මේ ෆයිනෑෂල් මාකට්ස් වල දැන් තියෙන තත්ත්වය. මේ ඩව් ජෝන්ස් එක ජනවාරි 4th ඉඳලා මෙන්න මේ ප්‍රශ්න නිසා ඩික්‍රීසින් ට්‍රෙන්ඩ් එක තමයි මෙන්න මේ විදිහට ඔයගලන්ට බලා ගන්න පුළුවන්. මේ ජනවාරි 4th ඉඳලා ඩික්‍රීසින් ට්‍රෙන්ඩ් එක තමයි දැන්ටත් තියෙන්නේ. ඊට පස්සේ S&P 500 ගත්තොත් එහෙම ඒකත් ජනවාරි 4th ඉඳලම සේම් USD ම ඉන්ඩෙක්ස් එකක් ඒකත් පල්ලෙහාට ඇවිල්ලා 4800 වගේ ලෙවල් එක ගියා දැන් 4200 වගේ ලෙවල් එකකට ඩ්‍රොප් වෙලා තියෙන්නේ මෙන්න මේ අන්සර්ටනිස් එක කරා. එතකොට FTSE 100 ගත්තොත් එහෙම ඒක පෙබරවාරි මුල වගේ ඉඳලා 7700 වගේ ලෙවල් එක ඉඳලා දැන් 7000 වගේ ලෙවල් එකකට ඒකත් ඩ්‍රොප් වෙලා තියෙනවා. ඉතින් මේ වගේ ෆයිනෑන්ෂල් මාකට්ස් වල ලොකු අපිට අන්සර්ටනිස් පේන්න තියෙනවා මෙන්න මේ ප්‍රශ්න එක්ක. තව ඊට පස්සේ තව කතන්දර එනවා මේ ආරංචි එනවා දැන් පෝලන්තේ තමයි නේටෝ වල යා 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 බේස් එකක් නිකන් ෆෝම් කරලා වගේ තියෙනවා ප්ලේන්ස් පාක් කරලා තියෙනවා හදිස්සි එක පාවිච්චි කරන්න. ඒක පාවිච්චි කරලා තියෙන නිසා පෝලන්තයට ඇටෑක් කරයි කියලා රෂියා ඒ වගේ අන්සර්ටන් ඒවා තියෙනවා. හැබැයි නේටෝ සංවිධානයේ රටකට රෂියා වෙලින් ඇටෑක් එකක් ගියොත් එහෙම ඒක තව ලොකු ගැටලුවකට මැදි වෙන්න පුළුවන්. මොකද නේටෝ සංවිධානයේ අයත් රටවල් ආරක්ෂා කිරීමේ වගකීමක් නේටෝ සංවිධානයේ තියෙන නිසා ඒක අපි මුණ ප්‍රශ්නයක් කියන විදිහට නමුත් දැනට තාම එහෙම වෙලා නැහැ. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ දැනට රෂියාවල යුක්‍රේන් එකේ පවර් එක අරගෙන අර තියෙන ගවර්න්මන්ට් එක අවුට්ස් කරන්න තමයි පුටින්ගේ බලාපොරොත්තු තියෙන්නේ. ඉතින් මේ ෆයිනෑන්ෂල් මාකට් මෙහෙම තියෙනකොට කොමොඩිටි මාකට්ස් උත් ඩිරෙක්ට්ලි ලින්ක් වෙලා තියෙනවා. මේ ක්‍රූඩ් ඔයිල් ප්‍රයිසස් පහුගිය දවස්වල 123ට බැරල් per barrel USD 123 per barrel ගිහිල්ලා දැන් මන්නහන 9 වල පොඩක් ඊස් වෙලා තියෙනවා. ඉතින් මේන්න මේවා මේ වගේ මේ මේ ප්‍රශ්න නිසා ඉකොනොමික් සැන්ක්ෂන්ස් නිසා මොකද රෂියා කියන්නේ විශාලතම ක්‍රූඩ් ඔයිල් නිෂ්පාදන රටක්. ඒ වගේම විශාලතම නැචරල් ගෑස් නිෂ්පාදන රට. ඉතින් මේ වගේ ප්‍රශ්න තියෙද්දි මේවා සප්ලයි වලට කන්සර්න්ස් වෙන නිසා මේවා ගොඩක් වෙලාවට මේ වැඩි වෙනවා. මේ පෙන්ලා තියෙන වැඩි වී ට්‍රෙන්ඩ් එකක්. ඊට පස්සේ මේ තියෙන නැචරල් ගෑස් ට්‍රෙන්ඩ් එකත් වැඩි වේගන යනවා එන්න එන්නම. ඉතින් මේ වගේ ඒවා වැඩි වෙද්දි වර්ල්ඩ් මාකට් වල අර මේවා පාවිච්චි කරලා අපි දන්නවා අපේ සමාගම් යූස් කරන්නේ මේවා. අපේ රටක් විදිහට අපි ශ්‍රී ලංකාව වුණත් ප්‍රධාන වශයෙන්ම ඩිපෙන්ඩන්ට් වේරියබල් එකක් තමයි ෆෝල් කියන්නේ. ෆෝල් ප්‍රයිස් වැඩි වෙනවා කියන්නේ තවදුරටත් අනිවාර්යයෙන්ම ඉකොනොමික විතරක් මේ කම්පැනි වල පර්ෆෝමන්ස් එකට ගොඩක් බලපානවා. ඉතින් මේ වගේ ප්‍රශ්න තියෙනවා. ඉතින් ඒව ගැන අවධානය යොමු කිරීම තමයි වඩා හොඳ. අපිට මේක කන්ට්‍රෝල් කරන්න බෑ. මොකද අපි වර්ල් මාකට් එකේ මේවා මිලදී ගන්න දේවල්. මේ වර්ල් මාකට් ප්‍රයිසස් වලට අපි තමයි අපි ගන්න ඕන. ඉතින් ඒ නිසා මේ රිස්ක් එක අවධානයෙන් බලාගෙන කළමනාකරණය කිරීමේ ක්‍රමයක් තමයි අපිට අවශ්‍ය වෙන රටක් විදියට. එහෙම නැතුව අපිට මේක ඩිරෙක්ට්ලි මේ කරන්න දෙයක් නෑ. මොකද අපි ටේක කෙනෙක්. අපිට අපි ගිව කෙනෙක් නෙමෙයි අපි ටේක කෙනෙක්. ශ්‍රී ලංකාව විදියට අපි ටේක කෙනෙක්. මේවා ගැන අවධානයෙන් ඉන්න ඒ රිස්ක් එක කළමනාකරණය කරන්න තමයි අවශ්‍ය වෙන්නේ. කොහොමද කරන්න කියන තමයි ඉතින් අපි බලන්න ඕන. මේ නිසා මේ වර්ල්ඩ් වෝර් රිස්ක් ගැන ආපු වෙලම මම කියන්නේ ඔයගොල්ලෝ මේ නිව් ඩෙවලොප්මන්ට්ස් කියන අවධානයෙන් අනිවාර්යෙන්ම ඉන්න ඉක්විටි මාකට්ස් වල ඉන්වෙස්ට් කරනවා නම් ඒක තමයි කරන්න ඕන. අනිවාර්යෙන්ම මේ අවධානයෙන් ඉන්න ඕන. මේ පොඩ්ඩක් නිින්ද අහිමි වෙනවා ඒ වගේ ද වෙලාවෙදී. මේ නිසා ඇලර්ට් එකේ ඉන්න ඕන. ඒ වගේම කන්සර්වේටිව් විදියට ඉන්වෙස්ට් කරන්න ලොง ටර්ම් ප්‍රොස්පෙක්ට්ස් බලලා සමාගම් අය. මොකද ෂෝට් ටර්ම් අපි ගත්තම අද අපි හිතනවා හොඳට මේ අන්ඩර් වැලියු වෙලා ෂෙයාර් එක ඩ්‍රොප් වෙලා තියෙනවා කියලා අපි ගත්තට සමහර වෙලාවට මේ වගේ අන්සර්ටන් ඉවෙන්ට් ෆෝල්ඩ් වෙද්දි ඉස්සරහට ඒ ගත්ත ප්‍රයිස් එක වෙනුත් 10%ක් 15%ක් තව අඩු වෙන්නත් පුළුවන්. ඒ නිසා කන්සර්වේටිව්ලි ලොง ටර්ම් ප්‍රොස්පෙක්ට්ස් බලාගෙන ඉන්වෙස්ට් කරන්න සිලෙක්ටිව් ඉන්වෙස්ට්මන්ට්ස් වලට යන්න කියලා මම උපදෙස් දෙනවා. දැනට තියෙන තත්ත්ව අනුව වර්ල්ඩ් වෝ 3 කියන රිස්ක් එක අපිට තාම ක්ලියර්ලි බලන්න හම්බ වෙන්නේ නැහැ. මොකද නේටෝ සංවිධානයේ ඊළඟ ප්‍රියවර අනුව තමයි ඒක තීරණය වෙන්නේ. දැනට නම් එහෙම වෙන්නේ නැතිව බය තමයි අපිට පෙනී යන්නේ. හරි. එහෙනම් ඔයගොල්ලෝ subscribe කරේ නැත්නම් channel එකත් subscribe කරන්න කියලා ආරාධනා කරනවා.
එහෙනම් බොහොම ස්තුතියි වීඩියෝ එක නැරඹුවට. මම ගිහින් එන්න තවත් මේකේ අලුත් වීඩියෝ එකකින් ඔයගොල්ලන් ඉක්මනට හම්බ වෙනවා. එතන හැමෝටම ජය, පරිස්සමින් ඉන්න.